බලමු සමගාමී සමීකරණ තවත් කොටසක් මේ බලන්න මෙතන ගණන 9i පීරින 2q සමානයි 13i පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය 7i පීරින 3iq සමානයි 0යි දැන් මෙතනදී බලන්න ඍණ 2iq ඍණ 3iq අපිට මේ දෙන්න 6iq කරගත්තොත් ඍණ 6iq කරගත්තොත් අපිට එක සමීකරණෙන් තවත් සමීකරණයක් අඩු කරලා බලන්න p විතරක් තියෙන සමීකරණයක් සාදා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරගත්තොත් මෙතන අපිට ඍණ 6iq වෙනවා. අපි එහෙනම් මේ දෙපසම 3ෙන් ගුණ කරන්න ඕනේ බලන්න 9 වරක් 3 27i p ඍණ 3 වරක් 2 6iq සමානයි 13 වරක් 3 39යි. අපි එහෙනම් මෙයා තුන්වෙනි සමීකරණය කියලා ලියාගමු. ඊළඟට මෙතන 6iq කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරගන්න ඕනේ. බලන්න මෙතනින් එනවා දෙවරක් 7 14p ඍණ දෙවරක් 3 6iq සමානයි බිංදු වරක් 2 බිංදුවයි. ඔන්න හතරවෙනි සමීකරණය. බලන්න තුන්වෙනි සමීකරණය ඍණ 6iq. මෙතනත් ඍණ 6iq වෙනනම් අපිට මේ සමීකරණයෙන් මෙයා අඩු කරගන්න පුළුවන්. තුන්වෙනි සමීකරණයෙන් හතරවෙනි සමීකරණය අඩු කරන්න පුළුවන් 27ip ඍණ 6iq ඍණ ලකුණ දැම්මට පස්සේ අපි මෙයා වරහණක් ඇතුලේ ලියාගන්නේ 14ip ඍණ 6iq සමානයි දැන් මේ පැත්ත අඩු කරන්න 39 න් බිංදුවක් අඩු කරන්න දැන් බලමු වරහන් ඉවත් කරගන්න 27ip ඍණ 6iq ඍණ 14ip මෙතනින් ඍණයි ඍණයි ධන 6iq සමානයි 39යි. දැන් බලන්න ඍණ 6iq ධන 6iq කියන බිංදුවයි 27 න් 14ක් අඩු කරන්න එනවා අපිට 13යි p සමානයි 39යි. එහෙනම් අපි දෙපසම 13 න් බෙදා ගන්න අපිට p වලට අගය ලැබෙනවා කීයද 39 13 න් බෙදුවාම 3යි. p සමානයි 3යි. මේ p සඳහා ලැබුණු වගේ මේ සමීකරණ දෙකෙන් කැමති සමීකරණයක ආදේශ කරගන්න පුළුවන්. අපි පළවෙනි සමීකරණය ආදේශ කරමු p සමානයි 3 අගය. එක සමීකරණයේ ආදේශ කිරීමෙන් අපි පළවෙනි සමීකරණය ලියාගමු 9ip ඍණ 2iq සමානයි 13. එහෙනම් අපිට p වලට කීයද දාන්නේ 9 වරක් p කියන්නේ 3යි. ඍණ 2iq සමානයි 13යි. 9 වරක් 3 27 ඍණ 2iq සමානයි 13යි. අපි මේ ඍණ 2iq මේ පැත්තට අරගමු. එතකොට ධන 2iq වෙනවා 27. මේ 13 මෙහෙට එනකොට ඍණ වෙනවා 13යි. එහෙනම් අපි 2iq සමානයි කීයද 27 න් 13ක් ගියාම 14යි. දෙපසම අපි දෙකෙන් බෙදා ගන්න q සමානයි අපිට 7ක් ලැබෙනවා. තවත් ගැටලුවක් බලමු පුතේ. බලන්න මෙතන 2x + 3y = 12 පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණේ 3x ඍණ 4y = 1යි. දැන් මෙතන ධන සහ ඍණ තියෙන්නේ අපිට y වලදී. ධන ඍණ ලකුණු දෙක තියෙනකොට අපිට මේ සමීකරණ දෙක එකතු කරගන්න පුළුවන්. එහෙනම් අපි 3y 4y මේ y පදයේ සංගුණක සමාන කරගන්න නම් අපිට මේ දෙන්න 12y කරගන්න පුළුවන්. එහෙනම් පළවෙනි සමීකරණේ 4ෙන් ගුණ කරගත්තොත් මෙතන 12y වෙනවා. දෙවෙනි සමීකරණේ 3ෙන් ගුණ කරගත්තොත් ඍණ 12y වෙනවා. එතකොට අපිට මේ තුන්වෙනි සමීකරණේ සහ හතරවෙනි සමීකරණේ එකතු කරගෙන 12y y පදේ නැති කරගන්න පුළුවන්. x විතරක් තියෙන සමීකරණයක් හදාගන්න පුළුවන්. අපි පළවෙනි සමීකරණය ලිව්වා 4ෙන් ගුණ කරා. බලන්න එතකොට ලැබෙනවා 8x + 12y = 48යි. දෙවෙනි සමීකරණේ 3ෙන් ගුණ කරගත්ත 9x ඍණ 12y = 3යි. නම් අපි සමීකරණ දෙක එකතු කරගමු. 3 එකතු කිරීම 4. බලන්න 8x + 12y එකතු කිරීම 9x ඍණ 12y = 48 + 3. මෙතනින් එනවා 51. 12y පද දෙකයින් එනවා 8යි 9යි අපිට එනවා 17x. අපි දෙපසම 17 න් බෙදා ගන්න අපිට x වලට අගය ලැබෙනවා 3ක්. අපිට x වලට ලැබුණු අගය අපි පළවෙනි සමීකරණය ආදේශ කරගමු. පළවෙනි සමීකරණය ලියා ගන්න 2x + 3y = 12. එහෙනම් x වල අගය x වෙනුවට අපි 3 අගය ආදේශ කරා දෙවරක් 3 x වෙනුවට 3 ධන 3y = 12. මෙතනින් එනවා දෙවරක් 3 6යි.
ධන 3y සමානයි 12. එහෙනම් 3y ඉතුරු කරගන්න. මේ ධන 6 මෙහිට යනවා 12 ඍණ 6යි. 12න් 6ක් ගියාම 6යි. 3y සමානයි 6යි. දෙපසම 3ෙන් බෙදාගමු y වලට අගේ ලැබෙනවා 6 බෙදීම 3යි කියන්නේ 2යි.